ඉහට උඩින් පවුලේ බාර දැනුණා හිතට හයියගෙන පිටරට ආවා ලංකාවෙන් එන එක ඇමතුමකට නිවන්න පුළුවන් හිත මොහොතකට අහන්න නිතරම දුක සැප විමසා කෑවද බිව්වාද හොඳින්ද කියලා ආයිබෝ වේවා සුබදාසක්. ඉතින් ලංකාවෙන් එන එක ඇමතුමකට අපිව සනසන්න පුළුවන් වගේම ලංකාවෙන් එන එක ඇමතුමකට අපි විනාශ කරන්නත් පුළුවන්. ඉතින් මේ අක්කා දැන් TikTok එකේ ගොඩක් ජනප්‍රියයි. මේ සින්දුවේ ගොඩක් කවියෙම ගොඩක් කියලා තියෙනවා. ඉතින් ඒ කවියෙන් පොඩි කෑල්ලක් තමයි අද වීඩියෝ එක ආරම්භයටත් දැම්මේ. ඉතින් මේ හොඳ දේවල් වලට හොඳයි කියලා අපි මේ දේවල් අගය කරන්න ඕනේ. ඉතින් අපි හැමෝගෙම ලංකාවෙන් එනකොට ගොඩක් හිතේ ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි රටවල් වලට එන්නේ. ඉතින් ඒ අපි ආපු බලාපොරොත්තු අපි ඉටු කරගන්නවාද නැද්ද කියන එක තමයි අපේ හිත්වල තියෙන්නේ. ඉතින් කොහොම හරි මැදපෙරදිග රටවල් වල දුක් විඳලා සල්ලි හම්බ කරන අම්මලට ලංකාවේ ඉන්න දරුවෝ එක කෝල් එකක් තියා උඹ අම්මා කෑවද බිව්වද ඉන්නවද කියලාත් හොයන්නේ නැති ගොඩක් කට්ටිය ඉන්නවා. මාසේ පඩිය ලං වෙනකොට අම්මේ කොහමද හොඳින්ද කෑවද පඩි හම්බුණාද කවදද දාන්නේ කීයක් දානවද මල්ලිට කීයද මට කීයද නංගිට කීයද කියලා එහෙම අහන සෙට් එකකුත් ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා කවුරුම රටේ ඉන්නවා නම් ඒ මනුස්සයන්ට කෝල් එකක් දීලා කතා කරලා ඒ මනුස්සයන්ගේ දුක සැප පොඩ්ඩක් අහලා බලන්න. මොකද මේ රටවල කවුරුත් සල්ලි හම්බ කරන්නේ ගස් වලින් කඩලා නෙමෙයි පණ යනකම් වැඩ පල කරලා විශේෂයෙන්ම ගෙවල් වැඩ කරන එළිය වැඩ කරන හැමෝගම ජීවිත කතාව ඔයාගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී වගේ තුක්කදලා සල්ලි හම්බ කරවතින් සැප විඳින්න පුළුවන් මහන්සියලා හම්බ කරවතින් හාන්සියලා නිදාගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔගොල්ලොට මතකයි පෞගිය කාලේ මේ කුවෙට් එකේ කොහෙටි බාබා කෙනෙක්ව ඔගොල්ලොට මතකන්නේ වැසි කාලයක් ආවා. ඒ වැසි කාලයේදී ඒ බාබා හිටපුගම අතුරු දහන් වුණා. ඉතින් පෞගිය කාලේ මම මේක නිවුස් වල දැම්මා. ඉතින් හැම තැනම හෙව්වා. ඊට පස්සේ එයාගේ වැනට් එක හම්බුණා. එයාගේ වාහනය හම්බුණා. වාහනය හම්බෙලා ඊට පස්සේ එයා මේ බාරක පැත්තේ තමයි වාහනේ හම්බුනේ. නමුත් කුවෙට් රටේ රජය කුවෙට් පොලිසි ගොඩාක් මහන්සි වුණා මේක නම් හොයාගන්න. නමුත් හොයාගන්න බැරි වුණා. හෙලිකොප්ටර් දාලා ඩ්‍රෝන් දාලා ගොඩාක් පොලිසිය ඒ වගේම කුවෙට් ජාතික ගොඩාක් හෙව්වා. ඒ පැත්තේ හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි මේ ගෙනාගේ මලතිරර හම්බෙන්නේ සල්මි ප්‍රදේශයේ කන්ටේනරයක් ඇතුලේ තිබිලා. ඉතින් මේ පුද්ගලයාව ඝාතනය කරලා තින්නේ කුවෙට් ජාතිකයෙක් වගේම ඊජිප්තු ජාතිකයෙක්. ඒ කියන්නේ මසිරි රටේ කෙනෙක් තමයි ඝාතනය කරලා තින්නේ. ඉතින් දැන්ට අවුරුද්දක් විතර නම් මේ කේස් එකට. නමුත් ඔය කේස් එක දැන් පත් වෙලා ඉතින් අර දෙන්නටම මරණ දඬුවම නියම වෙලා තියෙන අධිකරණයෙන්. ඉතින් මේ පුවත මේ වෙනකොට සමාජ මාධ්‍යයට ඇවිල්ලා තියෙන. ඉතින් ඔන්න අර කුවේටි බාබව මරපු දෙන්නට මසිරි ජාතිකයට සහ කුවේටි ජාතිකයට දෙන්නටම මරණ දඬුවම නියම කරලා තමයි තියෙන්නේ. ඉතින් දැනුවත් වෙන්න ඒ පිළිබඳවත්. ඉතින් ඔයගොල්ලන්ට මතක පවගේ දවසක ඇට සැකිල්ලක් හම්බුණා කාන්තාර ප්‍රදේශයේ තියලා. ඉතින් ඒ ගැන තාම තොරතුරක් හරියට ලැබුණේ නැහැ. ඉතින් ඒ වගේ තමයි කුවේට වරායට විශාල මත්පෙති දොගයක් ඇවිල්ලා තියෙන. ඉතින් මේක ඇවිල්ලා තියෙන ආසියානුතික රටකින්. ඉතින් අනිවාර්යෙන් මේක කාගේ නමට ආවද ඒ කෙනාට තමයි මේකේ පනිෂ්මන්ට් එක හම්බෙන්නේ. ඉතින් කුවේට් රටේ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න. විශේෂයෙන්ම මේ වෙනකොට හැම තැනම වැටලීම් අත්අඩංගුවට ගැනීම ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් මේක අමතර කරුණක් ඔයාට පාස්පෝර්ට් එක දැන් තියෙන පාස්පෝර්ට් එක
පරණ පාස්පෝට් එක අලුත් පාස්පෝට් එක කියලා වෙනසක් නැහැ. කලබලයක් ඇති කරගන්න එපා. ඔයාගේ ලංකාවෙන් ආව පාස්පෝට් එකේ කාලය තියෙනවා නම් ඔයාට අඩුම ගානේ අවුරුද්දක කාලයක්. ඒ කියන්නේ කුවේට් රටේ නැවත වීසා එක අලුත් කරන්න ඔයාගේ පාස්පෝට් එක අවුරුද්දක් ඉදිරියට තියෙන්න ඕනේ. අවුරුද්දක් ඉදිරියට නැත්නම් අකාලෙන් අලුත් කරන්න බෑ. ඉතින් ඔයා ඇවිල්ලා ටික දවසක් යනවා නම් ගොඩක් දවසක් යනවා නම් ඔයා පාස්පෝර්ට් එක අදලා අවුරුදු 8ක් 9ක් වෙනවා නම් ඉතින් දැනුවත් වෙලා ඉන්න. ඉතින් මාස 2 3කට කලින්වත් අඩුම ගානේ මාස 6කට කලින් කුවේට් තානාපති කාර්යාලයට තමන්ගේ පාස්පෝර්ට් එක හදන්න බාර දෙන්න. එතකොට ඕල් තරම් කාලය තියෙනවා. එතකොට පාස්පෝර්ට් එක හිමීට ගිහිල්ලා ලංකාවේ හැදිලා මෙහෙට එයි. එතකොට ඔයාට අක්කාමගේ ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. නිතර නිතර ඒ ගැන කරදර වෙන්න ඕනෙත් නැහැ. ඉතින් මගේ පාස්පෝර්ට් එකත් තව ටික දවසකින් මේ පාර අකාමෙක් ගහ ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අකාමෙකට මටත් පාස්පෝර්ට් එක මේදී අලුත් කරන්න වෙනවා. ඉතින් ඒකට අවුරුද්දක කාලයක් තියෙනවා. ඉතින් ඒ අවුරුද්දක කාලය ඇතුළත පාස්පෝර්ට් එක අලුත් කර ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න. ඉතින් ඇත්තටම මට නම් ගාණක් නැහැ. මොකද ඒ වැඩි මිනිස්සුන්ගේ හැටිනේ. ඉතින් කියන්න ඕනේ එක්කෙනෙක් එක දිගට කමෙන්ට් වල දානවා ඔබ දෙමළ ඔබ ඔබ දෙමළ ඔබ දෙමළ කියලා. ඉතින් මන් දන්නේ නැහැ මම දෙමළ කියලා එයා කොහොමද ඔයා ගත්තේ මගේ උපන්නේ යාට කොහොමද හම්බුනේ කියලා. ඉතින් පෞගේ කාලේ තම්බියා තම්බියා රවල වාගත් තම්බියා කියලා බැන්න දැන් බයිනවා දෙමළ කියලා. ඉතින් මම කියන්නේ ඉතින් දෙමළ වුණත් තම්බියා වුණත් සිංහලයා වුණත් මොකා වුණත් හැමෝගෙම කැපුවෙන් පස්සේ එකම ලේ තමයි දුවන්නේ. ඒ හින්දා මං හිතන්නේ කාන්තාවක්ගේ නමින් තමයි ඉන්නේ. සෙව්වන් දිද මොකද්ද මන් දන්නේ. ඉතින් මන් දන්නේ නැහැ පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා. මගේ ජාතකය හොයන්න ඉස්සෙල්ලා ඔයාට මගේ වීඩියෝ වලින් කාරදරයක් තියෙනවා නම් මගේ වීඩියෝ නොබල ඉන්න. මොකද ඔයා පිච්චෙන වගේ සීන් එකක් තියෙනවා නම් මගේ වීඩියෝ නොබල ඉන්න. මොකද මගේ ජාතකය හෙව්වා කියලා ඔයාට වැඩක් නැහැ. මොකද මම සිංහලද බෞද්ධද දෙමළද ක්‍රිස්තියෙන්ද අරයද මෙයාද කියන එක වැඩක් නැහැ. ඒ හින්දා තමන්ට පුළුවන් ඕන අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් කියන්න තියෙන්නේ පරිස්සමින් ඉන්න. උස්සන්නේ නැහැ මොඩෝ.